සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම කාර්යබහුල දවසක් තවත් පාරට ගියාම බොහොම ලොකු තදබදයක් තියෙනවා බොහොම ලොකු කාර්යබහුලත්වයක් තියෙනවා අපි මීට අවුරුද්දකට දෙකකට කලින් තිබිච්ච සුපුරුදු ආකාරයේ කාර්යබහුලත්වයම යලිත් පැමිණ තිබෙනවා හැබැයි තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා වසංගත තත්ත්වයේ යලිත් වතාවක් හිසෝසෝමින් පවතිනවා ඊයේත් 601 මූ ආසාදිතින් වාර්තා වී තිබුණා ඒ වගේම මේ ගෙවුණු දින 10 ඇතුළතදී ආසාදිතින් 5000ක් මෝ වාර්තා වී තිබෙනවා කියන දේ ප්‍රකාශ වුණේ ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශනයට අනුව මේ අප ගෙවන විවේකීව ප්‍රීතියෙන් නිවාඩු පාඩුවේ ගෙවපු ඔබ දකින්න ඇති ඊයේ සිරිපාදයන් එහෙම සෙනඟ කොහොමද කියන දේ මේව සති 3කින් මෙහි අවදානම මුළු ලංකාවටම දැනේවි කියන රතු එළිය මේ වෙද්දි සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරලා තියෙනවා අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය කොහොමද කියන එක ඔබ දන්නවා ඒ නිසා බූස්ට් එක ලබා ගන්න තුන්වෙනි මාත්‍රාව ලබා ගන්න කියන නිරන්තර දිරිමත් කිරීම අපි ඊයේත් කළා අද දවසේදී තේ විදියට මතක් කරමින් අපි යන්නේ දැන් සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳ අපි කතා කළ යුතුව තිබෙනවා මේ වෙද්දී රට තුල විවිධ කතිකාවන් එනවා තෙල්වල ප්‍රශ්නයක් දැන් තියෙනවා විදුලි බලය සම්බන්ධයෙන් බරපතල අර්බුදයකට අපි ගමන් කරමින් සිටිනවා. තෙල් ටික හම්බුනේ නැත්නම් කැලණි 30 සක්‍රිය වෙමින් යනවා. ඒ වගේම නොරොච්චෝලේ අනිවාර්යෙන් සිදු කළ යුතු යාවත්කාලීන කිරීම් තියෙනවා. මේ දේවල් එක්ක කුමන පද්දා කාරණයක් වෙයිද? කැලණි 30 සක්‍රිය වුණොත් ඩොලර් අපි විශේෂයෙන්ම ගත් විටදී මෙගාවොට් 300කට පමණ ප්‍රමාණයක ධාරිතාවක් අහිමි වෙනවා. නොරොච්චෝලෙන් ප්‍රශ්න උනොත් ඒත් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. මේ එක ප්‍රශ්නයකින් තෙල් විදුලිය කියන ප්‍රශ්න දෙක කතා කරනවා වගේම කණින් කොණින් ඇහෙන දෙයක් තමයි ඖෂධ සම්බන්ධිනුත් අර්බුදයක් පැන නැගීද කියන දේ. ඒ නිසා ජාතික රූපවාහිනිය විදිහට අපි අවධානය යොමු කළා ඖෂධ සම්බන්ධයෙන් ආනයනික ඖෂධ සම්බන්ධයෙන් වෙනම අධිකාරියක් ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳව අපි ඉදිරියට කතා කරමු. අද අපි කතා කරන්නේ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කියන දේ ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍ය දැක්වීමේ ප්‍රධාන කාරණයක් වුණා. ඒ අනුව පෞද්ගලික සහ රාජ්‍යාංශ ඒකාබද්ධව අපි දුටුවා සේලයින් සම්බන්ධයෙන් වුණු විශේෂ ක්‍රියාවලියක් අවධානය යොමු කළා. ඒ වගේම තමයි තවත් පිළිකා සඳහා අවශ්‍ය කරන බෙහෙත් නිෂ්පාදනය සඳහා වුණු කටයුතු කෙරුණා. ඒ වගේම තමයි දියවැඩියා රෝග සඳහා සහ තවත් වෙන ආකාරයේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය කරන ඖෂධ රට ඇතුළේ නිෂ්පාදනය කිරීම සඳහා වුණු දැවැන්ත කතිකාවක් තිබුණා. ඒකේ තත්ත්වය මොකක්ද? ඉදිරියේදී ආහාර අර්බුද වලට පෙළ ගැහෙනවා වගේම තෙල් අර්බුද වලට පෙළ ගැහෙනවා වගේම ඖෂධ කියන්නේ නැතිවම බැරි දෙයක්. මිනිසුන්ගේ ජීවිතත් එක්ක කරන ගනුදෙනුවක්. මේ සඳහා කොහොමද සූදානම කියන දේ පිළිබඳ සුවා බැලීම අපේ යුතුයකමක් වගකීමක්. ඒ නිසා රට ඇතුළේ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය කොහොමද? අපි ආරාධනා කළා බොහොම ගෞරවයෙන් යුතුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිතුමන් වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මැතිතුමන්ට. අයබන් වෛද්‍යතුමනි. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මුලින්ම ගත්පිටදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අපි අවුරුදු ගාණක් තිස්සේ මේවට ඉලක්ක තිබුණා. මේවා මේ විදිහට කෙරෙන්න ඕනේ කියලා. හැබැයි මේ දේවල් මේ විදිහට කෙරුණා නම් අද අපිට මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න වලින් ගොඩාක් ඒවා විසඳලා තියෙන්නට ඕනේ. හැබැයි නෑ අපි මේ තට්ටු මාරු ක්‍රමයට ප්‍රශ්න ටික අරගෙනම තමයි ඉස්සරහට ආවේ. දැන් කොහොමද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ තත්ත්වය සමස්තයක් විදිහට අපි එකින් එක යන්න කලින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 1987 දී තමයි ජපානයෙන් පරිත්‍යාග කර ලැබුණේ. පෙතිහාකරන් මිලියන 550ක ධාරිතාවයකට තමයි මුල්ම අවදියේ මේක ලංකාවට පරිත්‍යාග කරන අවස්ථාවේදී තිබුණේ. නමුත් අවුරුදු කිහිපයක් යනකොට උපරිම ධාරිතාවයට ළඟා වෙලා 2012 වර්ෂයේදී රුපියල් බිලියන 2.2ක ආයෝජනයක් රාජ්‍ය අංශයෙන් දරලා පෙතිහාකරන් මිලියන 3000ක ධාරිතාවය දක්වා මෙහි නිෂ්පාදන ධාරිතාවය වැඩි කරලා තියෙනවා. ඒ ජයිකා මේ ව්‍යාපෘතියක් ජයිකා දෙවන අධිරලෙස් තමයි 2012 දී මේ ව්‍යාපෘතිය රීෆර්බිෂ්මන්ට් එක එහෙම නැත්නම් නවීකරණය පටන් ගත්තේ. එහි උපරිම ධාරිතාවයට ළඟා විය යුතුව තිබුණේ 2023 දී. 2019 පෙතිහාකරන් මිලියන 2400ක් නිෂ්පාදනය කිරීමට හැකි වෙලා තිබිලා තියෙනවා. 2020 දී අපට පුළුවන් වුණා චාමර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ උපරිම ධාරිතාවයට ළඟා වෙන්න. ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරා පෙතිහාකරන් මිලියන 3015ක් පමණ. 2021 දී මේ වසංගත තත්ත්වය තියෙද්දි අපි තවත් ඉදිරියට ගිහිල්ලා පෙතිහාකරන් මිලියන 3040ක් ධාරිතාවයකට අපිට යන්න පුළුවන් වුණා. ඒ කියන්නේ අපි දැන් ඉන්නේ උපරිම ධාරිතාවයටත් එහා ගිහිල්ලා. ඒ කියන්නේ අපි දැන් අලුතෙන් ඖෂධ නිෂ්පාදනය කරත් අපිට මේව නිෂ්පාදනය කිරීමේ ඉඩකඩ මදිපහ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි සාධාරණීකරණ කරා එහෙම නැත්නම් අපි ජස්ටිෆයි කරා අපි ප්‍රොපෝසල් එකක් යෝජනාවලයක් ඉදිරිපත් කරා දැන්ට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා ඒ ක්‍රමවේදයට අනුව අපිට අලුතෙන් ඖෂධ නිෂ්පාදනාගාර අවශ්‍යයි කියලා. ඒ සඳහා ඉවකට හිටපු සෞඛ්‍ය ලේකම්තුමිය කමිටුවක්පත් කරලා මොන වගේ ඖෂධ ලංකාවට අවශ්‍ය කියලා ඒ කමිටුව මගින් නිර්දේශ ආවා ලංකාවට වැඩි වශයෙන් අවශ්‍යයි පිළිකානාශක ඖෂධ කර්මාන්තශාලාවක් ඒ වගේම විකලාංග උපකරණ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් ඒ වගේම අපි දැන් නිෂ්පාදනය කරන සාමාන්‍ය පෙතිහාකරන කර්මාන්තශාලාවක් යන ආදී වශයෙන් ඒ පළමු පියවර වශයෙන් ඒ අපි පසුව අතිගරු ජනාධිපතිතුමා වෙත යොමු කරලා එතුමාගේ මැදිහත් වීමෙන් හොරණ මිල්ලෑ ප්‍රදේශයේ අක්කර 65ක භූමි ප්‍රදේශයක් අපට ලබා දුන්නා. ඒ සඳහා අපි MOU එහෙම නැත්නම් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරා 2020 ඔක්තෝබර් 29 එදා සිට අද දක්වාම මෙහි අවශ්‍ය අනුමැතීන් ලබාගෙන පසුගිය බදාදා දිනේදී අපි UDA එහෙම නැත්නම් නාගරික සංවර්ධන අධිකාරියත් සමග අවුරුදු 99කට ගිවිසුම් 99 අවුරුදු බද්දකට ගිවිසුම අත්සන් කරා. ඒ අනුව අවශ්‍ය සියලුම අනුමැතින් දැන් ලැබිලා තියෙනවා. උදාහරණයක් කිව්වොත් එහෙම අවශ්‍ය කැබිනට් අනුමැතින්, ඒ වගේම ඉඩම් අමාත්‍යාංශයේ අවශ්‍ය අනුමැතින්, ප්‍රධාන වශයෙන්ම පරිසර අධිකාරියේ එන්වයරන්මන්ටල් ඔතොරිටිගේ අනුමැතින් සියල්ලම ලැබිලා දැන් රාජ්‍ය අවශේෂ ප්‍රහාණ සංස්ථාව සතුව හොරණ මිල්ලෑ ප්‍රදේශයේ අක්කර 65ක භූ ප්‍රදේශයක් තියෙනවා. අපි මාර්තු මාසයේදී මෙහි ඉදිකිරීම ආරම්භ කරන්න සැලසුම් කළා තියෙනවා. හොඳයි. ඒ මූලික 1987 ආරම්භයේ සිට පැමිණි ක්‍රියාවලිය පිළිබඳ අපි කතා කළේ. දැන් ඇත්තටම මේ වෙනකොට දැන් හොරණ මිල්ලනිය ඔබ දකින්න ඇති ජනාධිපතිතුමා ගිහිල්ලා මේ සම්බන්ධ ඉඩම් නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් උණු දර්ශනත් එක්ක අපි මීට කලින් කතා කළා. අපි වෙලාව බලමු, වෙලාව බලලා ඊළඟට කතා කරමු. Deepol refill pack ඩාලි බට්ල වෙතින්. සභාපතිතුමනි, දැන් මේ වෙනකොට සමස්ත ඖෂධ අවශ්‍යතාවයෙන් අපි කොච්චර ප්‍රමාණයක් දේශීය වශයෙන් නිෂ්පාදනය කරනවද? ඒ වගේම හොරණ මිල්ලනිය මේ සුවිශේෂී ව්‍යාපෘති එකතු වුණාම ධාරිතාවය අපේ කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවද? මේ වන විට සම්පූර්ණ ඖෂධ අවශ්‍යතාවයෙන් පෙති හා කරල් ඉන්ජෙක්ටබල්ස් ඒ ඔක්කොගෙම ගත්තොත් 112ක මට්ටමක තමයි තිබුණේ. අපි කොච්චර පල්ලෙහා අවස්ථාවකදී හිටියේ කියලා තේරෙනවා. දැන් අපි ඖෂධ විශාල වශයෙන් මේ වසරේ දෙකේදී නිෂ්පාදනය කරපු නිසා දැන් 22ක් 23ක් වගේ මට්ටමකට අපි දියුණු වෙලා තියෙනවා ඖෂධ නිෂ්පාදන තින් ගත්තාම. ඒ වගේම මේ මිල්ලෑව මේ ඖෂධ කලාපේ ඖෂධ කර්මාන්ශාලා තුල එකතු වුණාම තවත් 112ක් එකතු වෙනවා. තව 12ක් එකතු වෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ චාමර මේ වන විට අවසාන අධීරයේ පසුවන තවත් කර්මාන්ශාලා කිහිපයක් රාජ්‍ය අවශේෂ නිෂ්පාදන සංස්ථාව සමග බද්ධව ගොඩ නැගීම් කටයුතු කරනවා. උදාහරණයක් කිව්වොත් එම පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප්ස්. ඒ කියන්නේ රාජ්‍ය අවශේෂ නිෂ්පාදන සංස්ථාවේ සමයි සම්පූර්ණ ඒගොල්ලන්ට අවශ්‍ය ඖෂධ මොනවද කියලා අපි බෙදලා දීලා ඒගොල්ලන්ට අපි ඒ ටාගට් එකක් දීලා අපි දිනවකවානු දීලා තියෙනවා මේ වෙනකොට ඖෂධ කර්මාන්ශාලා ඉවර වෙන්න ඕනේ. ඒ වගේම අපි තමයි මේ ඖෂධ සම්පූර්ණම නිෂ්පාදනයේදී කොලිටික අපි ගාව තමයි අපේ අනුමැතිය යටත් තමයි තියෙන්නේ. ඒ කියන්නේ කොලිටි කන්ට්‍රෝල් එක සම්පූර්ණ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සතුයි. ඒ වගේ මේ සියලුම ඖෂධ එළියට එන්නේ SPMC කියන ලෝගෝ එක යටතේ. මම උදාහරණයක් කිව්වොත් එහෙම මෑතකදී දැනට මාස කිහිපෙක ඉස්සෙල්ලා මහනුවර පල්ලකැලේ ප්‍රදේශයේදී විවෘත කරන්න පුළුවන් වුණා සේලයින් නිෂ්පාදනාගාරය. ඒ සම්පූර්ණම රාජ්‍ය අවශේෂ නිෂ්පාදන සංස්ථාවේ අනුමැතියට යටත්ව අපේ ක්වොලිටි කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් එකේ ක්වොලිටිකට යටත්ව මේ සීලුව නිෂ්පාදනය කරලා අද වෙනකොට සමස්ත රෝහල් පද්ධතියටම වෙනදා ආනයනය කරපු එක නවත්තලා දේශීය නිෂ්පාදනය කරන SPMC ලෝගෝ එක යටතේ සීලයින් අපි ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. අපි මේ මාසේ ජනවාරි මාසේ අන්තිම සුමානේ ඉඳලා පෞද්ගලික අංශයටත් අපි සීලයින් ලබා දෙන්න කටයුතු යොදලා තියෙනවා. මෙහිදී කියන්න ඕනේ ඖෂධ ආනයන මිලට වඩා බෙහෙවින් අඩුයි. ඒ වගේම තමයි දැන් වසංගත තත්ත්වයක් යටතේ අපිට නිරන්තරයෙන්ම අපි දැන් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙලා තියෙනවා. මේ අපි ඖෂධ නිෂ්පාදනය කරන්න අවශ්‍ය API එහෙම නැත්නම් acute pharmaceutical ingredients අපි තව සරලව කිව්වොත් මේ අමුද්‍රව්‍ය අපි ආනයනය කරනවා. මොකද හේතුව ඒවා ලංකාව නිෂ්පාදනය කිරීමක් වෙන්නේ නැහැ කිමිකල්ස් නිසා. අපි ඒක පසුව නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ මිල ඉතා ශීඝ්‍ර ලෙස වැඩි වෙලා තියෙනවා. ඉතින් දේශීය ඖෂධ නිෂ්පාදනය කරාම අපිට මේ ඩොලර් ප්‍රශ්නේ කදිම බලපාන කාලයක මේ සඳහා ඩොලර් අපිට වැය වෙන්නේ නැහැ. අපි ඖෂධ නිෂ්පාදනය කරනට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්නන්න විතරයි යන්නේ. එතකොට විශාල ඩොලර් ප්‍රමාණයක් රට ඇතුලේ ඉතුරු කරගන්න පුළුවන්. මම හිතන්නේ දේශීය ඖෂධ නිෂ්පාදනය කරොත් තවත් ඉදිරියට ගියොත් එහෙම අපේ සේලයින් නිෂ්පාදනාගාරයට අමතරව තවත් මහනුවර පල්ලේකැලේ පෙතිහා කරල් නිෂ්පාදනාගාරයක් තියෙනවා. ඒ වගේම ඒ දෙකම ඉවරයි. ඒ වගේම ජායල ප්‍රදේශයේදී රුධිර කාන්දු කරන ද්‍රාවණය එහෙම නැත්නම් හෙමඩාලේ සොලියුෂන් හදන කර්මාන්ශාලාවක් තියෙනවා. ඒකත් සම්පූර්ණම අද ලංකාවට අවශ්‍ය වකුගඩු රෝගීන්ට අවශ්‍ය රුධිර කාන්දු කරන ද්‍රාවණය නිෂ්පාදනය කරන්න SPMC ලෝගෝ එක යටතේ. ඉදිරියේදී මේ වසර අවසානයේදී අපට පුළුවන් වෙනවා කටුනායක ආයෝජන කලාපයේ තවත් ඉන්ජෙක්ෂන්ස් 80ක් පමණ සාදන කර්මාන්ශාලාවක් තියෙනවා. ඒ වැඩ නිම වෙලා තියෙනවා. जायल प्रदेशेदी बहुलोपावचीकरण के फलस्पोरिन की इंजेक्टेबल फैक्टरी को पेतिहाकार फैक्टरी को अवसान वेला තියෙනවා අපි 2023 මැද භාගයේදී විවෘත කරන්න පුළුවන් වෙනවා ඉන්සියුලින් නිෂ්පාදන කර්මාන්තශාලාව ඒ දැන් 150ක් වැඩ කටයුතු අවසන් වෙලා තියෙනවා ඒක තියෙන්නේ ගාල්ල ආයෝජන කලාපයේ කොග්ගල. ඉතින් ওই වගේ සරලව තමයි මම කිව්වේ ඉදිරියේදී අර කිව්ව percentage එක 122 23 කියන එක මම හිතනවා 2024 වෙනකොට 60ක් වගේ ප්‍රමාණයකට යයි කියලා. ඒකට අපිට ආනයනික ඖෂධ වලට යන්න වෙන්නේ 140ක් විතරයි. 140ක් වගේ විතරයි. ඉතින් ක්‍රමක්‍රමයෙන් මම හිතනවා මෙහෙම ඖෂධ පටන් ගත්තට පස්සේ අපි දැන් මහනුවර පල්ලකැලේ සේලයින් ෆැක්ටරි එකේ ඖෂධ ඒ කියන්නේ එන්නක් වර්ග ඉන්ජෙක්ෂන්ස් දැනට 50ක් පමණ සම්පූර්ණම සාදාගෙන යන ක්‍රියාවලිය අවසන් වෙගෙන යනවා. ඒක අපි දැන් කැබිනට් අනුමැතිය සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා තිනවා. තව මාස 3කින් පමණ ඉන්ජෙක්ටබල්ස් උත් අපිට 30ක් විතර ආනයන නවත්තන්න පුළුවන්. සේලයින් සම්බන්ධයෙන් ගත්තොටදී අපිට එදා මතකයි ඔබතුමා මේක ආරම්භ කළා වැඩේ සාකච්ඡා කරනකොට කිව්වා මේක පෞද්ගලික අංශයටත් මෙතනින්ම ගන්න කියන ඉල්ලීම සිද්ධ කළා. දැනටත් ආනයනය කරන ක්‍රියාවලියක් තියෙනවද පෞද්ගලික අංශය? ඔව්. ඇත්තටම පෞද්ගලික අංශයට ආනයනය කිරීම සිද්ධ වෙනවා. දැන් අපිට ඩිමාන්ඩ් එක වැඩි. ඒ කියන්නේ විශාල ඉල්ලීමක් තියෙනවා. අපි හිතනවා අපිට දැනට තියෙන purchase orders වල හැටියට මාසෙකට පෞද්ගලික අංශයට සේලයින් බෝතල් 50000ක් පමණ සපයන්න පුළුවන් මේ දැනට තියෙන orders වල හැටියට. අපි හිතනවා ඉදිරියේදී මොකද කවුරුවත් කැමති වෙන්නේ නැහැ චාමර වෙන රටකින් විශාල වැඩි මුදලක් දීලා මේ සේලයින් ලබා ගන්න ලංකාවේ අඩු මුදලට ලබා ගන්න තියෙදී. අනිත් එක මේ සේලයින් බෝටල් එක හරිම quality. ඒ කියන්නේ මේක තාක්ෂණය අධි තාක්ෂණය මේක export වලට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ලංකාවේ අවුරුද්දක් දෙකක් විතර ලංකාවේ සේලයින් භාවිත කරලා පස්සේ අපට NMR එකේ නැත්නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අපට ඉල්ලන්න පුළුවන් ඖෂධ අපනයනය කරන්න සේලයින් අපනයනය කරන්න. අපි සැලසුම් කළා තියෙනවා සේලයින් බෝතල් මිලියන 25ක් පමණ ඉදිරියේදී අපනයනය කරන්න. දැනට සේලයින් වලින් කොච්චර ප්‍රමාණයක් ඉතිරි කරලා දෙන්න පුළුවන් වුණාද රටට? ඇත්තටම මම මෙහිදී ගානකුත් එහෙම අපි සේලයින් බෝතලයක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා වෛද්‍ය සැප මංශයට ලබා දෙන්නේ රුපියල් 59000කට වගේ මුදලකට. මම දන්න විදිහට මේ වෙනකොට පිටරටකින් සේලයින් බෝතලයක් ආනයනය කරනවා නම් අනිවාර්යෙන් රුපියල් 93ට වඩා වැඩි වෙනවා. මේ බලනකොට ලොකු වාසියක් ලොකු සහනයක් රටට හම්බෙලා තියෙනවා. අපි ඉල්ලන්නේ මේකයි. දේශපාලනික කෝණ වලින් අයින් වෙලා බැලුවොත් සමස්ත රටක් විදිහට අපි ඉල්ලන්නේ මේ දේවල් අපිට කරන්න පුළුවන් දේවල්. ඒ නිසා මේට දායකුණු පෞද්ගලික අංශයටත් මේක මග පෙන්වීම කරපු SPMC ආයතනයටත් අපි හදවතින්ම සූතිවන්ත වෙනවා මේ කරන ද ක්‍රියාවලිය පිළිබඳ. සේලයින් සම්බන්ධයෙන් උණු සමස්තයක්ම රට තුල නිෂ්පාදනය කරලා අපනයනය දක්වා යන්න පුළුවන් තත්ත්වයක් ඉදිරියට නිර්මාණය වෙයි. ඒ සුබවාදී තැන ඉඳලා ඉස්සරහට කතා කරගෙන ආවොත් මේ වෙද්දී විශේෂයෙන්ම රට තුල කතාවක් තියෙනවා අර මම මූලිකවම ගත්තා වගේ තෙල් විදුලි අර්බුදයක් වගේම ඖෂධ සම්බන්ධයෙන් අර්බුදයක් එයි කියලා. එහෙම තත්ත්වයක් ඇතිවීමේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමාලටත් ඖෂධ සඳහා අමුද්‍රව්‍ය අවශ්‍යයි. ඇත්තටම ලොකු මිල ගණන් වල ඉහළ යාමක්, shipping cost එක වැඩි වීමක් ඒ ප්‍රශ්නේ ඔබතුමාලටත් තියෙනවද? ඇත්තටම චාමර 2021 20 වගේ කාලයේදී කොරෝනා වසංගත තත්ත්වය යටතේ ලංකාවේ මම නම් මාධ්‍ය වලින් දැක්කේ නැහැ දැඩි ඖෂධ හිඟයක් තියෙනවා කියලා. ඇත්තටම කිව්වොත් එහෙම ඖෂධ හිඟයක් තිබුණේ නැහැ. ලංකාවට සාමාන්‍යයෙන් රජයේ රෝහලවල ක්ලිනික්ස් වල පාවිච්චි කරන එහෙම නැත්නම් සායනවල පාවිච්චි කරන අධිකර උදර පීඩනය, දියවැඩියාව, වලිප්පුව, උණ කැස්සෙම් පිරිසාව, ඇඟපත වේදනාව වැනි සියලුම ඖෂධ නිෂ්පාදනය කරන්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන්. ඉතින් අපි එක දවසක්වත් මේ කර්මාන්තශාලාව කොරෝනා වසංගත තත්ත්වයට යටතේ කවදාවත් අපි වැහුවේ නැහැ. નિયમિત පරිදි අපි ඒ ඖෂධ හරි වේලාවට වෛද්‍ය සැප මංශය හරහා රෝහල් පද්ධතියට ලබා දෙන්න පුළුවන් වුණා. ඒ නිසා සායන සඳහා කවදාවත් ඖෂධ හිඟයක් ආවේ නැහැ. සමහරවිට කියන්න පුළුවන් යම් යම් ඖෂධ වෙළඳනාම වලින් යන ඖෂධ සමහරට ෆාමසීස් වල වෙන වෙන තැන් වල නැති වෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන අත්‍යවශ්‍ය ඖෂධ හිඟුනේ නැහැ. චාමර හැව ප්‍රශ්නය මම මෙතනින් කිව්වොත් එහෙම දැන් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි ජාත්‍යන්තරව මේ අපි ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිතා කරන API එහෙම නැත්නම් acute pharmaceutical ingredients අමුද්‍රව්‍ය දැඩි ලෙස මිල ඉහළ යාමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක ජාත්‍යන්තරව උදාහරණයක් ගත්තොත් මේ චීනය, ඉන්දියාව සහ ජර්මනිය වගේ රටවල් වල වෙනදට වඩා මේ රෝ මටීරියල් එකේ ගණන් වැඩි වෙලා තියෙනවා. උදාහරණයක් කියන්න පුළුවන් දැන් සේලයින් හදන සෝඩියම් ක්ලෝරයිඩ් කියන රෝ මටීරියල් එකත් ගණන් වැඩිලා තියෙනවා. දියවැඩියාව සඳහා පාවිච්චි කරන මෙට්ෆොමින් සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍යත් ගණන් වැඩි වෙලා තියෙනවා. අපි නිතර දෙවේලේ භාවිත කරන පැරසිටමෝල් සාදාන්න අවශ්‍ය අමුද්‍රව්‍යත් ගණන් වැඩිලා තියෙනවා. මේ වැඩිලා තියෙන චාමර පොඩි ප්‍රමාණ වලින් නෙවෙයි. සැලකියුතු ප්‍රමාණයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඒක මේක ලංකාවට විතර පමණක් බලපාන ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම මේවා ලංකාවට ආනයනය කිරීමේදී shipping charges හිතා ගන්න බැරි විතර වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ කොරෝනා වසංගත තත්ත්වයටදී අපි තේරුම් ගන්න ඕනේ ලෝකෙටම මේ ප්‍රශ්නේ බලපාලා තියෙනවා. එතනින් එහාට ගියාට පස්සේ දැන් මේ ආනයනය කරගන්න ඩොලර් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. නමුත් ඒවා සම්පූර්ණ මේ රාජ්‍ය විසින් ක්‍රමක්‍රමයෙන් निराකරණය කරගෙන යනවා. මම හිතනවා ඉදිරියේදී राज्य औषध निष्पादन संस्था में निष्पादन कर अत्यावश्य औषध नियम वेलावट वैद्य सेवांश लबा देना सैलसुम कल एक करगन पुलवां ए अत्यावश्य औषध हिंगे हाकना मठ में तंदी पुलवां मैं अत्यावश्य औषध के कांडेट सामान्य गणिन्य मनो औषध දැන් ඇත්තටම අපි අත්‍යවශ්‍ය ඖෂධ කිව්වොත් ඒක වෙනම කැටගරි එකක්. අපි නිතර දෙවේලේ ඖෂධ හිඟයක් ගැන කතා කරන්නේ වෛද්‍ය සායන වලට ගියාම ඖෂධ නැති වුණොත්නේ. දැන් මම තව ඉදිරියට කිව්වොත් එimhe අධික රුධිර පීඩනයට නිතර දෙවේලේ පාවිච්චි කරන ලොසාටන්, කැප්ටොප්‍රිල්, ඇටෙනලෝල් නෝ හරියට පාවිච්චි කරනවා. දියවැඩියාවට ග්ලික්ලොසයිඩ්, ඩයනිල්, මෙට්ෆෝමින් ඒවා. ඒ ඊට පස්සේ ඇඟපත වේදනාවට පැරසිටමොලුත් ගන්නවා උණටත් ගන්නවා ඒ වගේම ඩයික්ලොමන සෝඩියම් ඔමිප්‍රසෝල් ඊට පස්සේ කාබමෙසපින් වලිප්පුවට ෆිට්ස් වලට දැන් මේව නැතුනොත් එමේ ලොකු ප්‍රශ්නයක් වෙනවානේ දැන් කාබමෙසපින් කියන ඖෂධ මුළු ලංකාවටම හදන්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් ඒ කියන්නේ පෞද්ගලික අංශයටත් අපි ලබා දෙනවා ප්‍රධාන වශයෙන්ම සැල්බුටමෝල් කියන හතියට ගන්න රෝස පාට පෙත්ත අපි ඒ වගේ ඖෂධ වර්ග 27ක් තියෙනවා අපි විතරයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ ඖෂධ නිෂ්පාදනය කරේ නැත්නම් චාමර අනිවාර්යයෙන්ම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේ අත්‍යවශ්‍ය ඖෂධ කිව්වහම ගොඩක් තව තියෙනවා. මම කියන්නේ ඒ වුණොත් නිතර දෙවලේ සුලභව භාවිතා කරන ඖෂධ වර්ග නිෂ්පාදනය කිරීම නිසා පහුගිය වකවානුවේදී ප්‍රශ්නයක් වුණේ නැහැ. මම හිතනවා ඉදිරියේදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. හොඳයි. මේ වචනේ බොහොම වටිනවා. මොකද විවිධ තැන්වලදී අහන දේවල් එක්ක අපිටත් ටිකක් ප්‍රශ්නයක් වෙනවා. මොකද්ද ඉස්සරහට වෙන්නේ කියන කාරණේ. ඉතින් ඒ නිසා අත්‍යවශ්‍ය ඖෂධ සම්බන්ධයෙන් මේ බරතැබීම කිරීම පිළිබඳ සතුටු වෙන්නට පුළුවන්. ඔබතුමන්ලාට තියෙන තොරතුරුත් එක්ක ඔබතුමන්ලාගේ නිෂ්පාදනයත් එක්ක ගත්තාම දැන් ওই මෙට්ෆෝමින් ගැන එහෙම විවිධ කතිකාවන් එනවා. මේවා හිඟයක් තියෙනවා කියලා. ඇත්තටම එහෙම හිඟයක් තියෙනවද රට ඇතුළේ ප්‍රශ්නයක් විදිහට? ඇත්තට මට කතා කරන්න පුළුවන් චාමර රෝහල් පද්ධතිය හා සම්බන්ධ. මොකද මම ප්‍රධාන වශයෙන් ඖෂධ නිෂ්පාදන කරන්නේ රජයේ රෝහල් වලට. ඒතනිනුත් ඉතුරු නොත් තමයි අපි ඔසු සලල් වලට සහ පෞද්ගලික අංශයට මේ ඖෂධ යොමු කරන්නේ. රජයේ රෝහල් වලට අවශ්‍ය ඖෂධ ජනවාරි 2021 ජනවාරි පෙබරවාරි මාර්තු කියන මේ පළමුණු මාස 3ට කොපමණ ප්‍රමාණයද අවශ්‍යද කියලා දැන්ට මාස 4කට පෙර තමයි අපට පර්චේස් ඕඩර් සම්බුනේ. ඇත්තට මෙහෙම ක්‍රමයක් ඉස්සර තිබුණේ නැහැ. මම මෙතනදී මතක් කරන්න ඕන ස්තුතිවන්ත වෙන්න ඕනේ මහාචාර්ය චන්න ජයසුමන ඇමතිතුමාට අපේ රාජ්‍ය අමාත්‍යාංශ අමාත්‍යතුමා එතුමා වෘත්තියෙන් මහාචාර්යවරයෙක් මේ සබ්ජෙක්ට් එකේම ෆාමකොලොජි ඉතින් එතුමා ඉස්සර වෛද්‍ය සේවක වංශයෙන් අපට පර්චේස් ඕඩර්ස් දෙන්නේ ජනවාරි මාසේ හදන්න ඕන එක ජනවාරි මාසේ තමයි කියන්නේ. එතකොට අනිවාර්යයෙන් මාස 3-4ක් පරක් වෙනවා. මොකද ඒතුම මේ ඖෂධයක් එකපාර නිෂ්පාදනය කරන්න බෑනේ. ක්‍රියාවලිය තියෙන. එතන මාස 4කට පෙර මේ පර්චේස් ඕඩර්ස් ලබා දුන්න අපට ඒ අනුව අපි මේ මාස 1.5කට 2කට අවශ්‍ය ඖෂධ දැනටමත් නිෂ්පාදනය කරලා අපි ස්ටෝක් කරලා තියෙන්නේ. අපේ වේහවුස් වල අපි තැම්පත් කරලා තියෙනවා. අපි හිතනවා මේ අපි දැනග හිටියේ නැහැ මේ ඩොලර්ස් ප්‍රශ්නයක් එහෙම එනවා කියලා. නමුත් අපි පෙර සූදානමක් තිබුණා નિયમિત වෙලාවට වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ සපයන්න ඕන කියලා. ඒ හින්දා ඒක අපි හිතනවා මේක හොඳ දෙයක් කියලා. මම ඒ නිසා මෙට්ෆෝමින් එහෙම අපි අවශ්‍ය ප්‍රමාණය සාදා මේ වෙනකොට මාසයකට 1.5කට වගේ ප්‍රමාණයකට දැන්ට වේහවුසස් වල ස්ටෝක් කරලා තියෙනවා. හොඳයි. ඒ වටිනවා මොකද මේ කාරණා පිළිබඳ අදාළ නියම බලධාරී ආයතන වලින් මේක දැනගන්න එක. මොකද විවිධ තැන්වල විවිධාකාරයේ සමාජ මාධ්‍ය ඇතුලේ විවිධ දේවල් පළ වෙනවා. ඒ නිසා ඔබ අනිසි කලබල වීම වලට වෙන්න පුළුවන්. ඒ නිසා මේවා පිළිබඳ නිවැරදිව දැනගැනීම අපටත් අවශ්‍යයි. අපිත් මේ රටේ පොදු මහ ජනතාව නිසා මේ ප්‍රශ්න පිළිබඳ සංවේදී විය යුතුයි. කාවවත් රකින්න කාවවත් පරිස්සම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. පවතින තත්ත්වය පිළිබඳ අපි සාකච්ඡා කළ යුතුයි. අපි කතා කරගෙන ආවේ දේශීය වශයෙන් මේ වෙද්දී ඖෂධ කොහොමද නිෂ්පාදනය වෙන ධාරිතාව වැඩිවීම, ඒ අනුව හොරණ ප්‍රදේශයේ ඉදිවන නව ක්‍රියාවලියට අදාළව මේ වෙද්දී කැබිනට් අනුමැතිය, ඒ වගේම අවශ්‍ය කරන නියාමන ආයතන වලින් අනුමැතිය ලැබිලා ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදන ධාරිතාව වැඩි කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. සේලයින් නිෂ්පාදනය අතින් ගත්තාම අපි බොහොම හොඳ තැනක ඉන්නවා පෞද්ගලික අංශයත් එක්ක දායක වෙලා. ඒ අනුව අපනයන මට්ටම දක්වා යනකොට දේශීය වශයෙන් අවශ්‍යතාවය සපුරගෙන අපේ පෞද්ගලික අංශයටත් මේක ලබා දීලා මෙහෙම හොඳ තැනක ක්‍රියාවලිය ගෙනියන්නට පුළුවන්. ඒ වගේම ඖෂධ සම්බන්ධයෙන් විවිධ තැන්වලදී විවිධ කතිකාවන් තිබෙනවා. ප්‍රධාන ධාරාවේ ඖෂධ සම්බන්ධයෙන් හිඟයක් නැහැ කියන කාරණේ තමයි දැනට මතුවුණු කාරණේ. එතනින් එහාට අපි කතා කළ යුතු තිබෙනවා පිළිකරෝගීන් සම්බන්ධයෙන් වුණු තත්ත්වය පිළිබඳ විවිධ තැන්වලදී සාකච්ඡා වෙනවා. මේකට දේශීය වශයෙන් විසඳුම් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන දේ. ඒ වගේම අපිට මතකයි කොවිඩ් තත්ත්වයත් එක්ක එන්නත් සම්බන්ධයෙන් වුණු විශේෂ කතිකාවක් තිබුණා. ඒ අනුව දේශීය වශයෙන් එන්නතේ තාක්ෂණය අරගෙන දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා වුණු ක්‍රමවේදයක් පිළිබඳ සාකච්ඡා කෙරුණා. අපි මේ පිළිබඳවත් ඉදිරියට කතා කරමු. කෙටි විරාමයකටම අද අපි සාකච්ඡා කරමින් සිටින්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිතුමන් වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා සමගින්. अभी अद साकाच्चा करमीन सिटी ने राज्य औषध निष्पादन संस्थावे सभापतितुमान वैद्य उत्पल इंद्रवंश महता समगिन प्रगति आगतियेनवा सार्थकत्वय आगतियेनवा සුබවාදී තැනකට යන්නට පුළුවන්කමක් තියෙනවා මොකද ඖෂධ නිෂ්පාදනයේ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරමින් මේ වෙද්දී වැඩ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. අපි අන්තිම හරියට වෙද්දී මේ අලුතින් කරන ව්‍යාපෘති පිළිබඳ වැඩපිළිවෙල ගැන කතා කරමු. වෛද්‍යතුමනි සභාපතිතුමනි මේ වෙද්දී පිළිකා රෝගීන් සම්බන්ධයෙන් ඖෂධ සම්බන්ධයෙන් මොකද්ද දේශීය වශයෙන් අපිට කරන්න පුළුවන් දේ ඇත්තටම මේ වෙද්දී විදේශීය වශයෙන් විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙලා තිනවා. එන්නත් හෝ වේවා විකිරණශීලී ඖෂධ හෝ වේවා මේ දේවල් ගේනකොට ලොකු වියදමක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට රට ඇතුලේ පුළුවන් වෙයිද මේ සම්බන්ධයෙන් යම් දායකත්වයක් දෙන්න? ඇත්තටම මම හොරණ මිල්ලා ප්‍රදේශයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දෙවන පියවර වශයෙන් කර්මාන්තශාලා 3ක් ගැන මුලින්ම කතා කරා. ඒ පළවෙනි කර්මාන්තශාලාව තමයි අපි දැනට සාදන පෙතිහා කරල් නිෂ්පාදන කර්මාන්තශාලාව. අපි දැන් කරන එකේම දෙවෙනි ෆැක්ටරි එක. අලුතෙන් හදන අනෙක් ෆැක්ටරි එක තමයි පිළිකානාශක ඖෂධ කර්මාන්තශාලාව. තුන්වෙනි කර්මාන්තශාලාව තමයි විකලාංග උපකරණ. එහෙම නැත්නම් ඕතොපෙඩික් ඉම්ප්ලාන්ට්ස් මැනුෆැක්චරින් ප්ලාන්ට් නිෂ්පාදන කර්මාන්තශාලාව. මේ කර්මාන්තශාලා තුන තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. මෙහිදී අපි පිළිකානාශක කර්මාන්තශාලාවත් විකලාංග උපකරණ නිෂ්පාදනය කිරීම කර්මාන්තශාලාව දෙකම අපි සැලසුම් කරන්නේ ආදාළ විශේෂඥ වෛද්‍යවරු සමග එකතු වෙලා. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් එහෙම College of Oncologists Association එකක් තියෙනවා. ඒ වගේම College of Orthopedic Surgeons Association එකක් තියෙනවා. ඒ ડોක්ටර්ස්ලාත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ තමයි සම්පූර්ණම මේ ප්‍රොඩක්ට් ලිස්ට් එක අපට ලබා දෙන්නේ. ඒතර ප්‍රමුඛතා ලයිස්තුවේ පිළිකානාශක ඖෂධ 108ක් එම විශේෂඥ වෛද්‍යවරු හඳුනා ගන්නවා. මේ 108ට පෙතිහා කරල් ඒ වගේම ඉන්ජෙක්ෂන්ස් අයිති වෙනවා. මේ තුන තමයි අපි පළමු පියවර වශයෙන් මේ වර්ග තුන තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ. චාමර මේ පිළිකානාශක ඖෂධ නිෂ්පාදනය කිරීම වලත් විකලාංග උපකරණ නිෂ්පාදනය කිරීම පිළිබඳ තාක්ෂණයේ අපසතු නැහැ. ඉතින් මේ සඳහා අපි කන්සල්ටන්ට් කෙනෙක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ත ජාත්‍යන්තරව අපි ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. ඒ සඳහා අපි ක්‍රියාපටිපාටි මේ වෙනකොට යනවා. ඒ වගේම අපි එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් දැන්ට මාස කීපට ඉස්සෙල්ලා ඇඩ්වර්ටයිස් කරලා ජාත්‍යන්තර වශයෙන් අපිට දායකත්වය ලබා දෙන්න විශේෂඥයන් 28 දෙනෙක් පමණ කම්පැනිස් ඒ ඔක්කොම ගෲප්ස් ඉදිරිපත් වෙලා ඉන්නවා. පිළිකානාශක කර්මාන්තශාලාව සාදන්න කොන්ට්‍රැක්ටර්ස්ලා අපි කියනවා කොන්ට්‍රැක්ටර්ස්ලා කියලා. මේ කොන්ට්‍රැක්ටර් කොහොම මේක බිල්ඩින් හදන කෙනාම නෙවෙයි. ඒගොල්ලෝ තමයි සම්පූර්ණ ෆැක්ටරි එක අපේ දෙන ප්‍රොඩක්ට් ලිස්ට් එකට හරියන්න හදන්නේ. ඒ කොන්ට්‍රැක්ටර් හරියට හදනවද කියලා බලන්න තමයි අපි කන්සල්ටන්ට් SPMC වෙනුවෙන් වෙනම කෙනෙක් ගන්නෙ. එතකොට මේ කොන්ට්‍රැක්ටර් ගැනීමේදී පිළිකානාශක ඖෂධ සඳහා 11 දෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ වගේ විකලාංග උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා 8 දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. අනිත් ටික සාමාන්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා. මේ 11න් එක්කෙනෙකුත් අර 8 දෙනාගෙන් එක්කෙනෙකුත් යනාදී වශයෙන් අපි ජාත්‍යන්තරව තියෙන ඒ ක්‍රමවේදයන්ට අනුකූලව මේගොල්ලෝ ඖෂධ නිෂ්පාදනය කරනවාද කියන එක සහ කර්මාන්තශාලා නිෂ්පාදනය කරනවාද කියන එක බලන්නේ අපි ගන්න කන්සල්ටන්ට් සහ අපේ ඉන්න විශේෂඥ පිරිස විසින්. ඒ අනුව ස්ටෙක් එක කියලා තියෙනවා ප්‍රොකියුමන්ට් කමිටි එකක්. ඒ වගේම SCAPC කියලා තියෙනවා කැබිනට් අපොයින්ටඩ් ප්‍රොකියුමන්ට් කමිටි එකක්. ඒ කමිටිස් වලින් පාරදෘශ්‍යතාවයෙන් තමයි මේකල තෝරගන්නේ. තෝරගෙන මේ ෆැක්ටරිස් තුනට 3 දිනක් තෝරගෙන අපි මේ වෙනකොට ඒ 24 දිනාටම අපි RFP request for proposals කියලා කියනවා. එහෙම TOR අපි ඒගොල්ලන්ට යවන්න සැලසුම් කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය ප්‍රොඩක්ට් ලිස්ට් එක අපි මොන ඖෂධද නිෂ්පාදනය කරන්න කියන එක අපි ඒගොල්ලන් දැන්නුවාම ඒගොල්ලෝ අපිට යෝජනාවලියක් දෙනවා. එහිදී තමයි ප්‍රයිස් එක ඔක්කොම තීරණය කරන්නේ. මේක ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් මේ ක්‍රමවේදය අපිට මාර්තු වෙනකොට ඉවර කරන්න පුළුවන් වෙනවා. ඒතර අපි බලාපොරොත්තු වෙනවා මාර්තු වල මේ සම්පූර්ණම කලාපේ වැඩ කටයුතු පටන් ගන්න. ඉතින් චාමර අපට තාක්ෂණය ලබා දෙන්නේ වෙන රටවලින්. තාක්ෂණය ලබා දීලා මේ ෆැක්ටරි එකට අවශ්‍ය EU GMP සහතිකය එනත්නම් යුරෝපියානු ප්‍රමිතිකරණ සහතිකයෝන් ලබා දෙන්න ඕනේ. ඒ මට්ටමට මේ ෆැක්ටරි හදලා. ඊට පස්සේ තාක්ෂණයක් දුන්නාට පස්සේ අපිට පුළුවන් ක්‍රමක්‍රමෙන් දේශීය වශයෙන් ඖෂධ ලබා දීලා දෙවන පියවර වශයෙන් ඖෂධ අපනයනය කරන්න. තවමත් ලංකාවේ ඖෂධ අපනයනයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි ඒ මට්ටමට තමයි යන්න ඕනේ. අපි ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශ වගේ රටවල් ගත්තොත් ඒගොල්ලන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි ඖෂධ අපනයනය කිරීම. ඒගොල්ලන් රටවලට ඩොලර් මිලියන ගණන් තමයි ලැබෙන්නේ. ඉතින් මම අහලා තියෙනවා ඉන්දියාව ඩොලර් බිලියන 30ක් පමණ ගිය අවුරුද්දේදී ඖෂධ අපනයනය කිරීමෙන් ඒ රටට ලැබුණා කියලා. ඉතින් අපි සැලකිය යුතු ප්‍රමාණයකින් පිටිපස්සෙන් ඉන්නේ. චාමර අපි හැමදාම මේ මට්ටම ඉන්න එක නෙවෙයි කරන්න ඕනේ. අපි පියවරෙන් පියවරට ඉදිරියට යන්න ඕනේ. එහෙම අපි පියවරෙන් පියවරට යමින් තමයි දැන් පසුවන්නේ. ඇත්තටම මේක රාජ්‍ය ආයතනයක් සමාජ සුබ සාධනීය මූලික පරමාර්ථය වුවත් මම හිතන්නේ ලාභ ලබන තැනකට ඇවිත් තියෙනවා. ඔව් අපි ලාභ ලැබුවා ගිය අවුරුද්දේදී රුපියල් බිලියන 1.2ක් පමණ ශුද්ධ ලාභයක් ලැබුවා. ඒත හිතන්න පුළුවන් කොහොමද මේ ලාභය ලබන්නේ කියලා. අපි පෞද්ගලික අංශය වුණත් චාමර අපි තරඟකාරී තැන තමයි ඉන්නේ. මොකද පෞද්ගලික අංශයත් එක්ක අපි තරඟකාරී තැනක ඉඳලා තමයි අපි ඖෂධ අපි වෙළඳ පොළට යවන්නේ. උදාහරණයක් කිව්වොත් එහෙම පෞද්ගලික අංශයට මේ අවුරුද්දේදී රුපියල් බිලියන 1.3ක සේල්ස් අපි කරලා තියෙනවා. ඒ කියන්නේ මහාචාර්ය සේනවිබිලේ මහාචාර්යතුමාගේ ප්‍රතිපත්තිය තමයි ප්‍රමිතියෙන් යුක්ත ඖෂධ ඉතා සාධාරණ මිට ලබා දීමනේ. අපි ප්‍රධාන වශයෙන්ම ප්‍රමුඛතාලා ඉස්තෝයේ අපි දෙන්නේ වෛද්‍ය සැප විමර්ශනය හරහා රෝහල් පද්ධතිය වෙත රජයේ. දෙවනුව අපි දෙනවා ඔසුසල් වෙත. එනුත් ඉතුරුනොත් තමයි පෞද්ගලික අංශයට ලබා දෙන්නේ. වෙලා තියෙන චාමර දැන් අපේ ඩිමාන්ඩ් එක වැඩි. දැන් අපට අවුරුද්ද පුරාම ග්ලික්ලොසයිඩ් හැදුවත් අවුරුද්ද පුරාම පැරසිටමෝල් හැදුවත් අපට දෙන්න පුළුවන් පෞද්ගලික අංශයට. හැබැයි අපේ ප්‍රොඩක්ෂන් එක නිෂ්පාදනය නෑ අපේ කර්මාන්තශාලාවේ. මොකද අපි උපරිම ධාරිතාවයේ පසු වෙන නිසා. ඒ හින්දා තමයි අලුත් කර්මාන්තශාලාවට එතට අපි යන්නේ. මම අපි සැලසුම් කළා තියෙනවා චාමර අලුතෙන් පෙතිහා කරල් නිෂ්පාදන කර්මාන්තශාලාව හොරණ මිල්ලාවේදී ඉදුණාට පස්සේ පැරසිටමෝල් අවුරුද්ද පුරාම හදන්න. ග්ලික්ලොසයිඩ් අවුරුද්ද පුරාම හදන්න. අටෝවස්ටටින්, මෙට්ෆොමින් වගේ නිතරම බහුල පාවිච්චි කරන ඖෂධ අවුරුදු පුරාම හදන්න. මොකද එතකොට අපට පුළුවන් පෞද්ගලික අංශයට විශාල වශයෙන් ඖෂධ ලබා දෙන්න. ඒ අනුවෙන් රාජ්‍ය අංශයට විතරක් නෙවෙයි පෞද්ගලික අංශයටත් ඖෂධ ආනයනය කිරීම අපට සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කරන්න පුළුවන්. චාමර මම දන්න විදිහට 50ක් වගේ ප්‍රමාණයක් රජීය රෝහල් වෙතට ඖෂධ ආනයනය කරනවා. 50ක් වගේ සැලකිය යුතු ප්‍රමාණයක් පෞද්ගලික අංශයටත් ඖෂධ ආනයනය කරනවා. ඉතින් අපි රජීය රෝහල් වලට විතරක් ඖෂධ ලබා දීලා මේ ගමන යන්න අමාරුයි. අපි අනිවාර්යයෙන්ම පෞද්ගලික අංශයත් මේ ලබා දෙන්නේ. පෞද්ගලික අංශයට අවශ්‍ය ලබා දීලා තමයි අපි විශාල ආදායමක් ලබාලා තියෙන්නේ. ඉතාමත් සතුටුයි මේක ලාභ ලබන ඒ කියන්නේ මේක සමාජ සුබ සාධන පරමාර්ථය වුවත් රජයට බරක් නොවි ක්‍රියාත්මක වන ආයතනයක් විදිහට මේක සාර්ථක තැනකට පැමිණීම පිළිබඳව අප සතුටු වෙනවා. ඒ වගේම තමයි අපි මෙතනදී විශේෂයෙන් ඖෂධ පිළිබඳ කතා කරගෙන ආව වගේම තමයි මේ විකලාංග අවශ්‍ය කරන උපකරණ නිෂ්පාදනය කිරීම කියන දේ. මේවත් ඉතාමත් මිල අධික වුණු දේවල් සමහර වෙලාවට අපි දන්නවා අහිංසක ගම්වලට අපේ යනකොට ප්‍රශ්න තියෙන බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ අවශ්‍යතා සපුර ගන්න විදේශීය වශයෙන් තියෙන දේවල් වලට ලොකු පිරිවැයක් දරන්නට සිද්ධ වෙනවා. දේශීය වශයෙන් මේ විකලාංග උපකරණ නිෂ්පාදනය කිරීම සම්බන්ධ වුණු අදහස, ඒ ක්‍රියාත්මක වීම සහ ඒයින් ලැබෙන ප්‍රතිලාභය මොකක්ද අපිට ඉස්සරහට? අදහස ගැන කිව්වොත් මම අවුරුදු 2009 ඉඳලා 2019 වෙනකම් අවුරුදු 10ක් වගේ කාලයක් කොළඹ ජාතික රෝහලේ විකලාංග ඒකකයේ තමයි හදිසි අනතුරු අංශය තමයි සේවය කරේ. ඉතින් චාමර යුද්ධ කාලේ ඉඳලම පස්සේ මාර්ග අනතුරු වලින් කොච්චර රෝගීන් ප්‍රමාණයක් ෆ්‍රැක්චර්ස් වෙනවද එහෙම නැත්නම් ඉන්ජර්ඩ් වෙනවද කොහොමද ඒක හදිසි අනතුරු වලින් අතපය කකුල් ඔක්කොම කැඩෙනවනේ. ඒවා ඇක්සිඩන්ට් සර්විස් එකට තමයි මුලින්ම ගේන්නේ. ඉතින් ඒවා මුලින්ම දැකපු ප්‍රීසත් තමයි අපි. මම විතරක් නෙවෙයි තවත් ගොඩක් වෛද්‍යවරු ඉන්නවා. ඉතින් මම දැකපු දෙයක් තමයි සමහර ලාවට අපිට අපි හිතමු අපේ කකුලේ අස්තියක් බිඳුණා කියලා. මේ අස්තියට ප්ලේට් එකක් දාන්න ඕන සමහර ලාවට අවශ්‍ය ප්ලේට් එක අපි හසතුව නැති වෙනවා. අපි ඒතෝ තියෙන එකක් දානවා. ඒ වගේම ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. ඉතින් මට හැමතිස්සම සිතිච්ච දෙයක් තමයි මේ විකලාංග උපකරණ ඊටාම මිල අධිකයි. ඒ වගේම විශාල පිරිවැයක් රජෙන් දරනවා. ඒවා මිලියන ගණන් ඩොලර් මිලියන ගණන්. අතර මේ මම ඇතකදී ප්‍රොෆෙසර් චන්න ජයසුමන අපේ රාජ්‍ය අමාත්‍යතුමා කිව්වා මට ෆයිල් දෙකක් පෙන්නලා මේ ෆයිල් දෙකේ ටෙන්ඩර්ස් දෙකට යනවා රුපියල් ඩොලර් මිලියන 2ක් කියලා. ඒ විකලාංග උපකරණ ආනයනය සඳහා. ඉතින් ලංකාවේ මේක නිෂ්පාදනය කරනකොට ඊට වඩා උසස් ප්‍රමිතියෙන් හදන්නත් පුළුවන්. මං හිතනවා පිරිවැය වශයෙන් යන්නේ 50ක් වගේ ප්‍රමාණයක්. ඊට අඩුවෙන්. මොකද මේ ඖෂධ ආනයනය කරන්නේ චාමර ටෙන්ඩර් ක්‍රමයේ යටතේනේ. විදේශ රටවල තියෙන නියම මිල නෙවෙයි ඇත්තටම ටෙන්ඩර් එකෙන් ලංකාවට මේ ඖෂධය හෝ වෛද්‍ය උපකරණ ගේනකොට වෙන්නේ. ඉතින් දේශීයව මේක නිෂ්පාදනය කරාම මේකේ සත්‍ය මිල අපිට දැනගන්න පුළුවන්. චවුරම් මෙතෙන්දී කියන්න ඕනේ 2008 වර්ෂයේදී කැබිනට් එකෙන් පත් කළා තියෙනවා මිල කමිටුවක්. අපි කියනවා ප්‍රයිසිං කමිටි කියලා. අපි මේ නිෂ්පාදනය කරන සේලන් බෝතලේ වේවා යම් ඖෂධයක් වේවා ඉන්ජෙක්ෂන් එකක් ඕනම එකක මිල තීරණය කරන්නේ මේ මිල කමිටුවෙන්. මිල කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ අදාළ අමාත්‍යාංශයේ අපේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා. මේකට එනවා ट्रेशरी के डायरेक्टर के ये वाके में NMRA के SPC, SPMC, MSD याना आदिवासी आयतन किहिपे किम डायरेक्टर्सला पैमिननो सामाजिक पैमिननो මේගොල්ලෝ ඔක්කොම බලනවා කොස්ටින් එක ඖෂධයක් නිෂ්පාදනය කරන්න යන කොස්ට් එක මෙතනදී ලැබෙනවා හරියටම. ඉතින් ඒකට සාධාරණව ඊටම සහනදායි ලෙස ඊට සුළු ලාභයක් තමයි ලබා දෙන්නේ මේ කර්මාන්තයේ ඉදිරියට ගෙනියන්න. ඒ නිසා දේශීය ඖෂධ නිෂ්පාදනය කරනකොට අර ටෙන්ඩර් ක්‍රමයේ වගේ ලාභ ලබන්න බෑ. ඒ නිසා මේ විකලාංග උපකරණ ඉදිරිදි නිෂ්පාදනය කරනකොට චාමර අපි බලාපොරොත්තු වෙනවා ප්‍රථම පියවර වශයෙන් knee joint replacement hip joint replacement ඒ කියන්නේ දණිස්ස දාන එකයි උකුල්ලට දාන එකයි ඇර අනික් සියල්ලම නිෂ්පාදනය කරන්න. ඒක ස්ටේන් ඒක ටයිටේනියම් වලට අපි හදාන්න බලාපොරොත්තු වෙනවා. ස්ටේන්ලස් ස්ටිල් උත් හදාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දෙවන පියවර වශයෙන් අපි knee joint replacement hip joint replacement උත් හදාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හිතනවා එතකොට අර දිනකට මාර්ග අනතුරු රියනතුරු වලින් දිනකට 7ක් 8ක් වගේ ප්‍රමාණයක් ජීවිතක්ෂරපත් වෙනවා කියන එක හැමෝම දන්නවා. ඒ වගේම ඒ වගින් රෝහල්ගත වෙන විශාල ප්‍රමාණයක් ඒ සිළු දනාටම විශාල සහනයක් ලැබෙයි. මොකද දේශීය අපි මේක නිෂ්පාදනය කරනකොට සමහරලාට අපිට අවශ්‍යද අපි තුමු knee joint එකක අපි කියනවා plateau fracture කියලා. මේ fracture එක හදන්න අපිට ඒ රෝගියාගේ කකුලේ ප්‍රමාණයටම අපිට මේ ප්ලේට් එක හදන්න පුළුවන් සමහරලාවට. මොකද අපිට මේක නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙන නිසා වාසිය ගොඩක් තියෙනවා චාමර. හොඳයි. ජනතාවගේ පැත්තෙන් එන ප්‍රශ්න ටිකක් තියෙනවා වෛද්‍යතුමනි. ඒ තමයි දැනට අපි දන්නවා මේ ඔය ස්ට්‍රෙන්ත් එක දානවා නම් එහෙම හදවත් සත්කම් වලදී මේක සාමාන්‍යයෙන් එකක් දානවා නම් ලක්ෂ 3යි, දෙකක් දානවා නම් ලක්ෂ 10යි. මේ තමයි පෞද්ගලික අංශ මිල නියම කිරීම. ඇත්තටම මේවාට අදාළ වුණු රාජ්‍ය මේ වශයෙන් දායකත්වයක් දෙන්න හැකියාවක් නැද්ද? ඔය ඇත්තටම හොරණ මිල්ලාවේ දෙවන අධීරයක් ගැන මම කිව්වේ නෑ. ඒක සාදණ්ඩ අපි සැලසුම් කරලා තියෙන්නේ කාඩියක් ස්ටෙන්ස් සහ ඉන්ට්‍රාකුලර් ලෙන්සස් අක්ෂිකාච. ඉතින් ඒක ඔක්කොම අපිට එකපාර කරන්න බෑ චාමර. අපි දෙවනි පියවරක් වශයෙන් තමයි ඒක යන්නේ. ඒක යනකොට අපි ඇත්තටම අධි තාක්ෂණය අපට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපි ඒ අදාළ සමාගම් එක සාකච්ඡා කරලා ඒ සමාගම් වල ඍජු දායකත්වය අපිට ලබා ගන්න වෙනවා. මොකද හේතුව ඒ අධි තාක්ෂණය ලබා ගන්න. ඉතින් අපි හිතනවා මේ අක්කර 65ක් කියන්නේ විශාල භූමි ප්‍රදේශයන්නේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේක අපිට ලබා දුන්නේ ඉදිරි ගැන බලලා. ෆැක්ටරිස් 3ක් හදන්න අක්කර 65ක් අවශ්‍ය වෙන්නේ නැහැ චාමර. ඉතින් මම ඇත්තටම ඉල්ලුවේ අක්කර 20ක් වගේ ප්‍රමාණයක්. නමුත් එතුමා අක්කර 65ම ඒ ක්ලස්ටර් එකම ලබා දුන්නේ මේ අවශ්‍ය නිලධාරීන්ට නේවාසික පහසුකම් ඒ වගේම ඉගෙනීම් කටයුතු කරන්න මේව විශ්වවිද්‍යාල සමග අනුබද්ධිත කරන්න ලංකා B farm faculty එකක් තියෙනවා. උපාධිධාරීන් ඉන්නවා. ඒ ශිෂ්‍යයන්ට මේ වගේ අලුත් නිෂ්පාදනාගාර බලනකොට ඒගොල්ලන්ට තාක්ෂණය ලබා ගන්න පුළුවන් කොහොමද මේවා සිද්ධ වෙන්නේ කියලා ඉගෙනුනකොට ඒ සියලුම දේවල් මේක ඇතුලේ අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම චාමර ඉදිරියේදී ඔය කිව්වා කාඩියක ස්ටෙන්ස් වෙන්න පුළුවන්, ඉන්ට්‍රාකුලර් ලෙන්සස් වෙන්න පුළුවන්, තවත් කර්මාන්තශාලා වෙන්න පුළුවන්. මේ සාධන්න හොඳටම ඉඩකට තියෙනවා. ඒ වගේම මේක මේ ප්‍රදේශයේ පිහිදලා තියෙන්නේ රුවන්පුර අධිවේගී මාර්ගයේ පළවෙනි එක්සිට් එක හා සම්බන්ධව කිලෝමීටර් 2ක් වගේ දුරින්. ඒ වගේම ඊට යාබදව තවත් වැලිකඩ වන්දනාගාරයේදී වෙන්න සැලසුම් කරලා තියෙනවා. මම හිතනවා මේ හොරණ මිල්ලෑව ප්‍රදේශය ඉදිරියේදී ඊටාම කාර්යබහුල ප්‍රසිද්ධ ස්ථානයක් වෙයි. ඒ නිසා මේ අපි මේ අක්කර 65 ලබා ගැනීම අනාගතයට ඊටාම හොඳ තීරණයක් වෙයි කියලා මම හිතනවා. හොඳයි. ඒක ඇත්තටම වටිනවා. දෙවනි පියවරේදී මේ විදිහට අපේ ඊටාමත් අත්‍යවශ්‍ය කාරණයක් බවට මේ වෙද්දී පත් වෙලා තියෙනවා. ඉතින් මෙහිමයි. සෞඛ්‍ය පුරුදුත් එක්ක ජීවිතේ පරිස්සම් කරන එක වෙනම දෙයක්. ඒ වගේම තමයි මේවා කරගන්න බැරි වුණාගෙන් පස්සේ මුහුණ දෙන අභියෝග වෙනම දෙයක්. ඉතින් ඒවට අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාර රට ඇතුළේම හැදෙනවා දෙවනි පියවරේදී. බොහොම සූතිවන්ත වෙනවා. තුන්වෙනි පියවරකුත් තියෙනවානේ. තුන්වෙනි පියවරේදී මොනවද වෙන්න බලාපොරොත්තු වෙන්නේ? අපේ තුන්වෙනි පියවර කිව්වහම ඇත්තටම ප්‍රධාන ඉලක්කය තමයි දේශීය ඖෂධ අවශ්‍යතාවය සපුරාලුවට පස්සේ ඖෂධ අපනයනය. චාමර මගේ නම් ටාගට් එකම ඒක. මොකද හේතුව අපි ඖෂධ අපනයනය කරේ යනකොට අනිවාර්යයෙන්ම ප්‍රමිතිය තමයි ප්‍රධාන වෙන්නේ. මොකද අපිට යුරෝපීය රටවලට ඖෂධ අපනයනය කිරීමේදී අපිට ඉතා ප්‍රමිතෙන් ඖෂධ හදන්න ඕනේනේ. දැන් අපි සේලයින් එක හදුවේ විදියට එම බෝතලෙම තමයි ඖෂධ අපනයනය කරන්න අපි ඉස්සරහට සේලයින් එක. ඒ වගේ තමයි තුන්වෙනි පියවර ලෙස සැලකුවොත් එහෙම මට මගේ පෞද්ගලික අදහස ලංකාවට අවශ්‍ය දේශීය අවශ්‍යතාවය සපුරාට පස්සේ ඖෂධ අපනයනය කරලා ලංකාවේ නම පිටරට යනවා පළවෙනි එක. ඒක අපි ගිහිලා තියෙනවනේ චාමර ඇඟලුම් කර්මාන්තයේදී මේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කිව්වහම ගාමන්ස් වල ගත්තොත් හරි ලංකාව හරි ෆේමස්. නමුත් ඖෂධ නිෂ්පාදනයේ ඒ තැන අරන් තියෙනවා ඉන්දියාව, චීනය, ඉන්දියාව, බංග්ලාදේශය 1988 වගේ තමයි පටන් අරන් තියෙන්නේ. මේ වෙනකොට පිට තියෙනවා ෆැක්ටරිස් 262ක් මම දන්නා විදිහට. ඒකෙන් 30ක් පමණ EU GMP ස්ටෑන්ඩඩ්, ඒ කියන්නේ යුරෝපියානු තත්වයටම සමානව ඉදිරිගෙන අපි ඉන්නේ පසුවස්. නමුත් අපිට පුළුවන් ඒ තත්වයට යන්න. අපි කුඩා රටක් ලෙස මම හිතනවා දැන් තියෙන ඩොලර් ක්‍රයිසිස් එකටත් හොඳ සොලියුෂන් එකක් වෙයි කියලා ඉදිරියේදී මේ ඉතින් අපි බලමු චාමර මේක අභියෝග ගොඩාක් තියෙනවා. පියවරෙන් පියවරට ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වෙද්දී ඇත්තටම අපි තේරුම් ගත යුතු ප්‍රශ්නයක් තියෙනවා. ලෝකේ බොහෝ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම බොහොම දැඩි ලෙස සිද්ධ වෙනවා. ඒ වගේම නාභික ගාස්තු ගත්තාම වෙනදා සාමාන්‍යයෙන් ඩොලර් 18 2000 කරපු දෙයට අද ඩොලර් 20000 30000 යන විදිහට කන්ටේනර් එකකට යන පිරිවැය වැඩි වෙලා තියෙනවා. ඒක ඇමරිකා එක්සත් ජනපදයේද ඒක ඉන්දියාවද කියලා වෙනසක් නැහැ. මේ හැම එකක්ම 3 ගුණයකින් 4 ගුණයකින් වැඩි වෙලා. කොහොමද දේශීය වශයෙන් ආයතනයක් විදිහට ඔබතුමාලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ? මේ අමුද්‍රව්‍ය ප්‍රශ්නෙට ඔබතුමාලටත් මේක දැනෙනවා ඇති ඇත්තටම. දැන් ඇත්තටම දැනනට අපි මුහුණ දීලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒක. shipping charges ඇත්තටම ඉස්සර ඩොලර් 1800කට ගෙනාව එක මේ පාර බිල් එක කරලා තියෙනවා ඩොලර් 9000 ගාණක්. ඒකම මොකද මේගොල්ලෝ චාමර යන්නේ මේ රටවල් එක රටවල් ඔක්කොටම මේ ඩිලිවර් කරගෙන තමයි යන්නේ. ඉතින් අනික විශාල කාලයක් යනවා. අපි පැරසිටමෝල් ආනයනය කරා රෝ මටීරියල් එක දැන් මාස දෙකකට ඉස්සෙල්ලා ඒක ගේන්න මාස 3ක් ගියා චීනෙ ඉඳලා. අපි අන්තිමට වෙසල් එක මාරු කරා මගදී වෙන ෂිප් එකකට ඩිලේ වෙන හින්දා. ඉතින් ගාස්තුත් වැඩි වෙනවා. කාලයත් වැඩියෙන් යනවා. ඉතින් වසංගත තත්ත්වය කොච්චර මිනිසුන්ට මේක ප්‍රශ්නයක් වෙලාද කියන එක පැහැදිලිනවා. නමුත් මේ අභියෝග ජයගෙන අපි කොහොම හරි ඉදිරියට යන්න ඕනේ චාමර. පැහැදිලිවම. ඒ නිසා මේ ප්‍රශ්නත් අපිට තියෙනවා. අපි මේවා මේ අමතක නොකළ යුතු කාරණා. අපේ රටේ අර්බුදය කළමනාකරණය කර ගැනීම වගේම ලෝකයේ තියෙන ප්‍රශ්නත් අපිට තියෙනවා. මේවටත් අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ සියලු දේත් එක්ක තමයි මේ දේවල් වලට අදාළව කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. පළමු පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර පිළිබඳ අපි කතා කළා. ඒ වගේම විකලාංග ක්‍රියාවලිය සම්බන්ධයෙන් උණු වැඩපිළිවෙල පිළිබඳ සේලයින් නිෂ්පාදනය සිද්ධ කරනවා. ඒ නිෂ්පාදනය පෞද්ගලික අංශයටත් ලබා දී අපනයන මට්ටම දක්වා යාම තමයි බලාපොරොත්තුව. ඒ වගේම අත්‍යවශ්‍ය ඖෂධ වලින් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම දේශීයව සිද්ධ වෙනවා. දැනට හිඟයක් තියෙනවා කියලා මෙට්ෆෝමින් වැනි දේවල් පිළිබඳ සමාජ මාධ්‍ය කතාවන් ඒවා සම්පූර්ණයෙන් පදනම් විරහිතයි. මේ අවශ්‍ය කරන තෝග දැනටත් ගබඩාවල තියෙනවා කියන කාරණේ ප්‍රකාශ වුණා. ඉතින් මේක තමයි දැනට තියෙන තත්ත්වයේ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කියන කාරණෙත් එක්ක. අපි දන්නවා ඉන්දියාවෙනි රටවල ඔය සීරම් ආයතනය වැනි තැන්වල කොයි තරම්නම් දැවැන්ත ලාභයක් උත්පාදනය කරනවද? ලෝකයටම ඖෂධ ලබා දීමේදී ඉන්දියාව වෛද්‍යතුමන් පැහැදිලි කරා බිලියන 30ක පමණ ආදායමක් ලබනවා. ඉතින් මේක ඩොලර් ප්‍රශ්නයට විසඳුම් හොයාගෙන යන්නට අපිට තියෙන ක්‍රමවේද මේවා. මේවාට වැඩි අවධානයක් යොමු කරමින් තමයි හොරණ ප්‍රදේශයේ විශාල ආයෝජනයකට යන්නේ. ඒක ලොකු ක්‍රියාවලියක්. ඒක සාර්ථක වෙමින් පවතිනවා. ඒ පිළිබඳ අපි බෙහෙවින් සූතිවන්ත වෙනවා. ඉදිරිය පිළිබඳ කතා කළොත් එහෙම අපිට ඊළඟ තියෙන දේ තමයි අපි හැමතැනදීම කතා කරන මේ ඖෂධ මාෆියාව කියන කාරණේ. මේ මාෆියාව පරාජය කරන්න ගිහිලා ජීවිත වලින් කැප කරපු විද්වතුන් ලංකාවේ ඉන්නවා. පුළුවන් වේද දේශීය ඖෂධ හදලා ලෝකෙත් එක්ක එන මාෆියාව, දේශපාලනෙත් එක්ක ගෑවිච්ච මාෆියාව පරාජය කරන්න? අපර විදේශීය වෙන මාෆියාවට වඩා දේශීය මාෆියාවකුත් තියෙනවා මට හොඳට තේරෙනවා. දැන් මේ සේලයින් එක නිෂ්පාදනය කරාමේදී මට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් ඊයේ අලුතෙන් ආයෙ කම්ප්ලේන් එකක් ඇවිල්ලා තියෙනවා. අපි ග්ලික්ටසයිඩ් ගිය අවුරුද්දේදී විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරා දියවැඩියව සඳහා. ඉතින් මේ ග්ලික්ටසයිඩ් නිෂ්පාදනය කරනකොට චාමර අපි පෞද්ගලික අංශරත් විශාල වශයෙන් ලබා දුන්නානේ. ඒතර මේ ආනයනය නවතිනවනේ සෑහෙන. ඒ කියන්නේ පෞද්ගලිකව ෆාමසියක් තියෙන කෙනෙක් අපේ දේශීයව ග්ලික්ටසයිඩ් ඉතා ප්‍රමිතිය උසස්ව හදනවා. මිලත් අඩු නම් ඒක මිලදී ගන්නවා අපෙන්. එතකොට අපි ආනයනය කරන ඖෂධ නවතිනවා. එහිදී මේ ඖෂධ ආනයනය කරන පිරිස් මේ ඖෂධ දේශීය නිෂ්පාදනය කරන්න එකට යම් යම් බාධා ඇති කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් අපි ඖෂධ ආනයනය කරන කට්ටියට තමයි අපි යෝජනා කරලා තියෙන්නේ. ඕගොල්ලෝ ඒ කාලයක් තිස්සේ ඖෂධ ආනයනය කරා, ඔබ ලාභයක් ලැබුවා. දැන් මේවා දේශීයව මේ ඖෂධ නිෂ්පාදනය කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙම කට්ටිය තමයි දැන් ওই සේලයින් සඳහා ඉදිරිපත් වෙලා ඉන්නේ. ඉන්සුලින් සඳහා ඉදිරිපත් වෙලා ඉන්නේ. අනික ඉන්ජෙක්ෂන්ස් කර්මාන්ශාලා සඳහා ඉදිරිපත්ලා ඉන්නේ. ඉතින් එසේ නොවන කට්ටියකුත් ඉන්නවනේ. ඉතින් මට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි හැමතිස්සෙම මේන චෝදනාවට උත්තර ලිවීමත්. ඒක අදාළ ආයතනවලට හැමතිස්සෙම ඔඩිට් එකට ඔඩිට් ඩිපාර්ට්මන්ට් එකට කම්ප්ලේන් කරනවා. ඊට පස්සේ ඒකට උත්තර ලියන්න ඕනේ. ඒ නිලධාරීන් එනවා පරීක්ෂණ කරන්න. බලලා අපි මේ මෑතකදී තයිරොක්සින් මම උදාහරණයක් කියනවා. තයිරොක්සින් දැන් අපි නිෂ්පාදනය කරලා අපි ජනවාරි අන්තිමට තමයි ඒක එළි දක්වන්නේ. ඔව් අතන දැන් අපි කතා කරද්දී ප්‍රශ්නයක් ඇවිත් තිබුණා තයිරොක්සින් හිඟයක් තියෙනවා කියන කාරණේ පිළිබඳව. ඔව්. තයිරොක්සින් දැන්ට මාස කීපයක් වෙනවා මේකේ NMR අනුමැතිය ලැබිලා. පසුව NMQL ලැබ් එකටත් අන්තිමට යවන්න වුණා. දැන් අපේ ඒ බ්ලිස්ටර් කරලා තමයි අපි මේ බ්ලිස්ටර් කියන්නේ ඇලුමිනියම් ආවරණයත් සහිතව මේ ඖෂධය අපි දේශීයව ලබා දෙන සැලසුම් කරලා තියෙනවා. ඒ සඳහා විශාල මුදලක් දරලා බ්ලිස්ටර් මැෂින් එකක් අපි ආනයනය කරවෙන රටකින්. ඉතින් අපි මේ මාසේ අන්තිමට සැලසුම් කරලා තියෙනවා තයිරොක්සින් ප්‍රධාන වශයෙන්ම වෛද්‍ය සැපමංශය හරහා රෝහල් පද්ධතිය වෙතට ඊට පස්සේ පෞද්ගලික ලබා දෙන්න. ඉතින් මේ නිෂ්පාදනය කිරීමේදී තරම් මට බාධා ඇති වුණේ චාමර වෙන කිසිම ඖෂධයක් නිෂ්පාදනය කරනකොට. ඔබ දකින්න ඇති සමහර ලාවට වෛද්‍යවරුම ගිහිල්ලා මාධ්‍ය ඉස්සරහා කතා කරලා ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න කතා කරා. මේක බෙහෙතක් තියෙනවා, මේක බෝතලයක් තියෙනවා වෙන විදිහට කියන කාරණේ කරා. ඇත්තට මෙහෙම ප්‍රශ්න තියෙනවද? එහෙම කිසි ප්‍රශ්නයක් නැතුව මේවා නිර්මාණය කරලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපි ඖෂධය මේ තාම වෙළඳපොළට දාලා නැහැ. දැන්ට මාස 2කට 3කට වගේ ඉස්සෙල්ලා එක් වෛද්‍යවරයෙක් කිව්වා මේකේ ප්‍රමිතියක් නැහැ. මේ බොන මිනිස්සු කියනවා මේකේ කිසිම ප්‍රමිතියක් අඩුයි. ඒක වෙළඳපොළට දාලා නැති කොට. තාම CID එක දක්වා ගියා ප්‍රශ්නේ. තාමත් දාලා නැහැ. ඒ නිසා ඒකේ නීතිත්තවතාද වැඩි වෙලා කොහොම හරි දැන් අවසාන ඔක්කොම අනුමැතින් හම්බෙලා තියෙන්නේ. මං කියන්නේ ඖෂධයක් නිෂ්පාදනය කරන්න ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය අවශ්‍යයි කියලා. ඉතින් කම්ප්ලේන් එකක් ගියාම නැවත මේක චෙක් කරනවා. චෙක් කරලා අන්තිමට NMQL ලැබ් එකට දාලා ජාත්‍යන්තර ලැබ්ස් වලටත් දාලා තමයි ගත්තේ. පස්සේ මේ ලංකාවේ දැන් අපිට අපි එසේ එකක් කරාම පෞද්ගලික අංශය තියෙනවනේ එක එක රටවලින් යන තයිරොක්සින් ඖෂධය. ඒ හා ගත්තාම අපේ ඖෂධය ඊටාම උඩින් ඉන්නවා මේ ගුණාත්මක බවින් ප්‍රමිතියෙන්. ඉතින් ඒ වගේ බාධා අපට එනවා. නමුත් ඉතින් ඒවට හරියට උත්තර දීලා අභියෝගවලට මුහුණ දීලා යන්න ඕන ඉස්සරහට. මොකද මේක ඇත්තටම කරන්නේ දැන් කියවනේ චාමර තයිරොක්සින් හිඟයක් එනවා කියලා. දැන් අපි ඔක හදන්න පටන් ගත්තට පස්සේ ඔය හිඟ ගැන කතා කරන්නේ නැහැ. දැන් චාමර සමහර දැකලා ඇති ඉස්සර මම නම් ඕනතරම් දැකලා තිනවා ලංකාවේ සේලයින් හිඟයක් කියලා පත්තරවල ගියා. දැන් ආයේ කවදා සේලයින් හිඟ ලංකාවේ එන්නේ නැහැ. ඒ වගේම රුධිර කාන්දු කන්ද්‍රාවණය වකුගඩු රෝගීන්ට හෙමොඩයලිසිස් සොලියුෂන් නැතුව මිනිස්සු මිය ගියා කියලා පත්තරවල ගියා ඉස්සර. දැන් කවදාවත් එහෙම එකක් දකින්නවත් නැහැ. මොකද හේතුව අපි දවසකට ලීටර් 5 සහ ලීටර් 10 පාට් A පාට් B කියන කෑන්ස් වලින් 20 feet containers දෙකක් රුධිර කාන්දු කන්ද්‍රාවනේ දවස නිෂ්පාදනය කරලා වෛද්‍ය සැප වංශයට ලබා දෙනවා. ඉතින් කොපමණ වකුගඩු රෝගීන් ඉන්නවද කියලාත් එතනින් අපට පැහැදිලි වෙනවා. ඉතින් මේ අපිට දෙයක් ප්‍රශ්නෙකට උත්තරයක් දුන්නාට පස්සේ ඒ ප්‍රශ්නය කතා කරන්නේ නැහැ. අලුතෙන් ප්‍රශ්නයක් ආවත් තමයි කතා කරන්නේ. ඉතින් අපි මේ ප්‍රශ්න වලට මම අර කියන මෙහෙම කියනවා සාමාන්‍ය අපේ නිලධාරිනේ කතාවට අපි මේ ඖෂධ නිෂ්පාදනයේදී අද තියෙන ප්‍රශ්න තෙමින් හෙට තියෙන. ඒ ප්‍රශ්න ඉස්සුවාම අනිත් තව ප්‍රශ්නයක් තියෙනවා. හැමතිස්සෙම ප්‍රශ්න තමයි. හැබැයි ප්‍රශ්නයක් නැතුවත් ඉන්න පුළුවන් කිසිම වැඩක් නොකර තාමර. ඉතින් එහෙම ඉඳලා වැඩක් නැහැනේ. අපි වෛද්‍යවරු වශයෙන් මේ ස්ථාන වලට ජනාධිපතිතුමා පත් කරලා තියෙන්නේ. අපෙන් උපරිම සේවයක් ලබා ගන්නනේ. මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ SPC ආයතනයේ සභාපති දැන් මේ දවස්වල එතුමා ටික දින කීපයකට අයින් වෙලා තියෙනවා. එතන තාවකාලිකව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මැතිතුමා. එතුමා වැක්සින් එක අපේ මහාචාර්ය චන්න ජයසූරිය මැතිතුමා සහ ජනාධිපතිතුමාත් එක්ක සම්බන්ධීකරණය කරලා ඉතා සාර්ථක ලෙස කරානේ. දැන් බලන්න ෆයිසර් එන්නත මිලියන 18ක් ඕඩර් කරලා ලංකාවේ දැන් තියෙනවානේ. ඉස්සර වැක්සින් එක නැතුව ප්‍රශ්නයක් තිබ්බා. දැන් වැක්සින් එක ඕනතරම් තියෙනවා. ජනතාව යනවා මැලි වෙලා තියෙනවා. යන්න මැලිලා දෙනවා. ෆයිසර් කියන්නේ ඇමරිකාවේ නිෂ්පාදනය කරන නැත. ඉතින් ඒ වගේ අපිට යම්කිසි කාර්යභාරයක් බාර දුන්නාම චාමර අපිට උපරිමයෙන් අපි ඒක කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒක හොඳ උදාහරණයක් වෛද්‍ය ප්‍රසන්න මොනසර මැතිතුමා. අවසාන වශයෙන් මේ ඔබත් ජාතික රෝහල් පද්ධතිය හිටපු කෙනෙක් බෙහෙත් ගන්න ගියාම කොටසක් ලියනවා එළියෙන් ගන්න වෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. පරීක්ෂණ තියෙනවා එළියෙන් කරගන්න වෙන දේවල්. මේවට විසඳුමක් ඉදිරියේදීවත් හම්බ වේවිද? ඇත්තරම චාමර කරන්න දෙයක් නැති හින්දා තමයි එහෙම කරන්නේ ගොඩක් වෛද්‍යවරු. දැන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදනය කරන ඖෂධ අපිට ගිය අවුරුද්දේ රුපියල් බිලියන 1.2ක සේල්ස් පෞද්ගලික අංශයෙන් ලබා ගන්න පුළුවන් උනේ ඔබ ගොඩක් වෙලාවට දකිනවා ඇති හවස 4න් පස්සේ පෞද්ගලික වෛද්‍ය සේවය දෙනවා රජයේ සේවය කරන වෛද්‍යවරු. ඔවුන් විශාල වශයෙන් පාවිච්චි කරන්නේ SPMC නිෂ්පාදිත ඖෂධ. ඒකට හේතුව මම ඉස්සෙල්ලත් කිව්වා ප්‍රමිතියෙන් උසස්. අපි ගිය අවුරුද්දේ එකම ඩ්‍රග් එකක්වත් ක්වොලිටි ෆේලිය වෙලා නැහැ. දෙවෙනි එක තමයි ඊටම සාධාරණ මිලක්. එනිසා මේ ඖෂධ රෝගීන්ට ලබා දෙනකොට ඊටම සාධාරණ මිලකට උන්ටත් ලබා දෙන්න පුළුවන්. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි දැන් විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා ගොඩක් අය මට කියනවා ඖෂධ අපට දෙන්න මේව හදලා හදලා. අර අපට දැන් ධාරිතාවේ නැති එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි බොටල් නෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ ගොඩාක් සමහර විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියනවා SPC SPMC කියලා ලියනවා. මේ ඖෂධ තිබුණොත් ගන්න නැත්නම් ප්‍රයිවට් ඒවා ගන්න කියලා කියනවා. දැන් ලංකාවේ වෛද්‍යවරු ඒ පැත්තට හැරිලා තියෙනවා. අපි ලංකාවේ දේශීය ඖෂධ නිෂ්පාදනය කරන්න ඕනේනේ චාමර මේ පෞද්ගලික අංශයේ වෛද්‍යරුන්ට මේවා ප්‍රෙස්ක්‍රයිබ් කරන්න. ඒකයි හේතුව. ඉතින් මම හිතනවා ඉදිරියේදී අලුත් ෆැක්ටරි එක හැදුවට පස්සේ සහ අපේ පෞද්ගලික අංශයත් එකතුලා දැන් අපි පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප්ස් යටතේ හදන SPMC ලෝගෝයට හදන ඖෂධ අපි ඉදිරියේදී පෞද්ගලික අංශයට විශාල වශයෙන් යොමු කරනවා. ඉතින් මම හිතනවා ක්‍රමක්‍රමයෙන් අපේ රටේ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු දේශීය නිෂ්පාදනය ඖෂධත් ප්‍රෙස්ක්‍රයිබ් කරයි කියලා මට දැඩි විශ්වාසයක් තියෙනවා. හොඳයි. මේ කතා බහේදී අපි විශ්වාස කරනවා ඔබට තියෙන ප්‍රශ්න බොහෝමයකට පිළිතුරු හම්බ වෙන්නට ඇති කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරිය මීට වැඩි සුබවාදී වෙයි කියලා. ප්‍රශ්න බොහෝ තැන්වල තියෙනවා, අර්බුද බොහෝ තැන්වල තියෙනවා. ඒ අර්බුද මැදින් දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනයේ සාර්ථක තැනකට පැමිණීම අපි බලාපොරොත්තු වෙනවා. අදටත් සමාජ මාධ්‍ය ඇතුළේ අපි දකිනවා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන නාමයත් එක්ක තිබුණු බොහෝ එදා තිබිච්ච දේවල්. ඒවාද තිබුණා නම් අපි කොතනද ඉන්නේ? නමුත් අපිට ඒ සියල්ල අහිමි වී තිබෙනවා. ඖෂධ පැත්තෙන්වත් මේ දේවල් නිෂ්පාදනය කරලා මේ ප්‍රඥයන්ගේ ඥාණය පාවිච්චි කරලා ඒවා ජාත්‍යන්තරයත් එක්ක ගිහිල්ලා අපනයනය කරලා අන්තිමේදී ආපනයන ආදායමක් ලබන්න පුළුවන් තැනට ගෙනියන්න පුළුවන් නම් ඒක තමයි අපි වටින්නේ. සුබවාදී කතාබහක් තිබුණා. අපි හිතනවා ඉදිරියට තවදුරටත් සුබවාදී වෙයි හොරණ මේ නව කර්මාන්ත ශාලා එකතු වීමත් එක්ක. බොහොම ස්තුතියි සභාපතිතුමනි පැමිණීම වෙනුවෙන්. ස්තුතියි. හොඳයි. අපි කතා කළේ සභාපතිතුමන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා සමගින්. හෙට අලි හමු යමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. ආයුබෝවන්.